අපි දවස් ගණනාවක් වසර ගණනාවක් කාලයක් බලාගෙන ඉඳියා මේ රජයන් මොකද අපේ උරුමයන්ට එහෙම නැත්නම් වනයන් වලට කරන්න කියලා. ඉතින් ඒවට පියවරක් විදියට අපි හඳ නගන්න සූදානම්ව අද පාරට බැස්සා. ඒ වගේම කියන්න කැමති දැන් ඇති වෙලා තියෙන මූලික தත්ත්වය තමයි මේ ශ්‍රීපාද රක්ෂිතය විකුණලා තියෙන අක්කර 82ක්. අපි ඒ ස්ථානෙට ගිහිල්ලා සාකච්ඡා කරා කතා කරාට පස්සේ ඔන්න දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එයාගේ අර ප්‍රධාන කූට උපක්‍රම ගෙනල්ලා කියනවා ඒකට අපි අවසර දෙන්නේ නැහැ දැන් නැවැත්තුවා කියලා. අපි එතුමන්ට කියන්න කැමති විල්පත්තුවේදී අපි ওই ટોපිය කෑවා. ඒක එහෙම කළා ජන අරගල මඩින්න හැදුවා. දැන් මේ අරගලයක් පටන්ගෙන තියෙන වෙලාවේ එතුමාට හිතදී මාධ්‍ය වෙබ් මාධ්‍ය සහ අනෙත් මාධ්‍යන් එක්ක අහුවෙලා මෙහෙම අරගලය නවත්තලා තියෙනවා කියලා මධ්‍යම පරිසර අධිකාරියෙන් නියෝගයක් ගත්තා කියලා තියෙනවා. අමූලික බොරු. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රැවටෙන්න එපා. එහෙම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපි ගිහිල්ලා සාකච්ඡා කරා මේවා මේවා කතා කරලා තමයි මේ ජන අරගල කියන ඒවා නවත්තන්න හදන්නේ. ඒ වගේම මේ රටේ තරුණයෝ විදියට අපි එක්කහු වුණා. අපි එතුමන්ට සහ රජයට පවසනවා හැකි ඉක්මනින් මේ ස්වභාවික වනාන්තර විනාශයට එරෙහිව එහෙම නැත්නම් ශ්‍රී ලාංකේය උරුමයන් විනාශයට එරෙහිව ක්‍රියාත්මක වන්න. එහෙම නැති වුණොත් අපි පාරට බහිනවා සටන් වදිනවා. මෙහෙම නෙමෙයි තව ලංකාවේ තියෙන සියලුම ජන බලවේග එක්කහු කරගෙන අපි පාරට බහිනවා. එතුමන්ට අපි අද සංදේශයක් බාර දෙනවා. ඒ වගේම මේ වගේ දේවල් වලින් වෙන්නේ මේ රටේ දැන් ඊට අමතරව ශ්‍රීපාදයේ ජාතිවාදී අරගලයක් ගොඩනගන්න හදනවා මේගොල්ලෝ. අපි දැක්ක යම් යම් ස්ථාන විනාශ කළා. මේ තත්ත්වය හරහා රටේ ජාතිවාදී අරගලයක් ඇති කළා. නැවත රට දෙකඩ කරන්න හදන උත්සාහයක් අපිට දැවැන්ත ලෙස පේනවා. මේවා රජයට ඉඩ රජය මේවට ඉඩ දෙමින් කරන්න හදන සාමූලික විනාශයක්. ඒවට එරෙහිව අපි තරුණ එකමුතුවක් ඉදිරියට අද පාරට බහිනවා. ඉතින් අපි කියන්න කැමති මෙතනින් නවතින්නේ නැහැ. අපේ සටන් රාජ්‍යයක් ඉදිරියේදී අපි ඒක රාජ්‍ය කරගෙන ඉදිරියටම සටන් කරනවා. මොකද හෙට දවසේ උෂ්ම පොද වෙනුවෙන් හෙට දවසේ වතුර පොද වෙනුවෙන් අනි අපිට දැවැන්ත කාර්තව්‍යයක් එහෙම නැත්නම් අපිට දැවැන්ත බලවේගයක් අපේ කර්මිට දැක්ලා තියෙනවා. අපේ අනාගතය වෙනුවෙන් ඒ වෙනුවෙන් සටන් වදිනවා කියලා මම කියා සිටිනවා. බොහොම ස්තුතියි. මම චරිත් ජනප්‍රිය පර්ණිතා. උරුමයන් සුරකීමේ තරුණ එකමුතුගේ කඳවුම් කරනවා.